දානික අවක් කියලා කියන්නේ සල්ලි වලට ඇඟ විකුණන ගැහණියක්. ඒ වල කියන විදිය ඇත්ත මත් හේතුව හැමම තමයි. මට මේ මහ පොළව වෙනස්කම් කරන්න පටන් ගත්ත දා ඉඳලා මම ඒක රස්සව කරගත්තා. ඇත්තම කෙවතින් මගේ පොඩි උන්ට කන්න බොන්න දුන්නා. අදින්න පණ දෙන්න ආරම්භ දුන්නා. ඇගේ අසුන්දර කතාවේ පටන් ගන්න. නිහඬවම නොවිද ඒ කතාවට උස්සළු විසළු කරන උනුන් ඒක උන්ගේ පැවැත්ම. ඒ තමයි මේ මොහොතේ මේ විකටම රඟ දක්වන එක. යන්තම්මට දාසය පෙරිතේ පොඩි එකේ කොන්න බඩේ තුලේ. මම ඔහුගේ අයිතිකාරය කවුද කියන දැනගෙන හිටියේ නෑ. ඒ වගේම අයියා කෙනෙක්. නැන්දගේ පුතා. ඔහුට තර්ජනය කළා පොඩි එකව නැති කරන්න කියලා. හොස්පිටල් එකකන් ගියා දවස් දෙක තුනක්ම. ඒ පොළවන්ද මහත්තයා අම්මෙකුට හැම කරන්න මට දැනුණා මගේ කුස්සය තුලේ පොඩි එකක් පරිහන් දෙනවා. මම ඌට හම්කම් දුන්නේ නෑ. නැන්දගේ පුතාගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගත්තම මගේ අම්මට යකා වැහුණා. අතීතයේ හිරිකිතයි. ඇයි මේ කතාවට මකමැති? සුලං කැරලි කිස්සඟ හැඩි ගැන්නුණත් ඇයි මේ සුලඟටත් අකමැති? අතීතයේ හැම් පිටින්ම කියවන්න ගන්න තැනකදී ඇයිට මේ මුල ලෝකයේම කුඩා එකක්, පෞකාරිකක් සහ මෙලෝ රහක් නැති එකක් වෙලා. අම්මලා නැන්දලා එක්ක රණ්ඩු වුණා. අම්මට ඕන උනේ දරුවා නැති කරලා දාන්න. පස්සේ යාම තේරුම් ගත්තා ඒක කරන්න ප්‍රමාද වැඩි කියලා. මගේ තාත්තගෙන කියන්න අමතකුණා. ඇත්තනම් මට තාත්තෙක් නෑ. අම්ම කවදාවත් එහෙම කෙනෙක් ගැන කියලාත් නෑ මට. මම අහලත් නෑ. මොකද මට අහලා ඇති වෙලා. මම කොළඹේ තිය අවුරුදු 18ක් ඇති මට. මොලෙන්ම රස්සාව හම්බ උනේ මහරගම හොටෙල් එකක. එතනට නිතරම ඇවිත් ගියා එකෙක්. ඔය තමයි මගේ ජීවිතේ වෙනස් කළේ. මම ඉතින් ඒ දවස්වල හැඩයි කවුරුණත් මා දිහා බලනවා එක්ක කතා කරන්න හදනවා. කොහොමත් මම ලස්සනට ඇඳලා පැනඳලා ඉන්නත් ආස කෙනෙක් නේ. ඇගේ සිරුර හරි ආඩම්බරෙන් හෙනා වෙනවා. ඒ සිරුර ඔලකාපු උන්ට ඇයි ශාප කරන්නවත් නැහැ. මොකද උන් කොටස්කාරයෝ ඒ පොඩි උන්ගේ වැඩකට පුරවපු. ඇයි තමයි එහෙම කියන්නේ. ඒ නිසා ඇයිට කා එක්කලවත් තරහක් කමන අපයක් නැහැ. ඒ කෙනාගේ මාර්ගෙන් තමයි මම මේ වැඩේට බැස්සේ. හොඟක් අමුතු ජීවියෝ අපිව හොයාගෙන ආවේ. ඒ අස්සේ මට මතක හිටින කෙනෙක් හිටියා. එයා ওই ටෙලිනාට්‍ය දෙක තුනකම ඇඩ් කරපු නළුවෙක්. එයා ඉල්ලන්නේම මාව. ඇත්තටම එයාට මා එක්ක ඉන්නවට වඩා කතා කරන්න දුක සැප විඳ ගන්න අවස්ථාවක් තිබුණා. හරිම හොඳයි. දවසක් පමුණුවෙන් වැදියරන් ගෙදර ගෙයින් වරින් කියලා රුපියල් 10000ක් දුන්න මගේ අතට. ඒ තරම් ආදරේ. පස්සේ යව ටිකෙන් ටික මට මගහැරුණා. මම එයාව හොයන් යන්නවත් තැනක් දන්නේ නැහැ. ඇගේ අසපිය ගහනවා. කතාවක් කියන්න ගන්න අන්තිම තැනදී හැමෝම එහෙමයි. ඇගේ බලාපොරොත්තු හේන හැම එකක්ම ඒ කතාව ඇතුළේ උඩු කරනම් ගහමින් තිබුණා. අම්ම දන්නේ නැහැ මගේ රස්සාව ගැන. පොඩි එකාට දැන් අවුරුදු 11යි. දෙයියන්ගේ පිහිටෙන් ඌ අම්මයි කහදෙන්න ඉන්නවා. ඌ තාත්තා ගැන හන වෙලාවට මම කියන්නේ තාත්තා හමුදාවට ගිහින් බෝම්බෙකට අහුවෙලා මලා කියලයි. ඌ ඒක විශ්වාස කරනවා. දෙයියනේ මම වෙන මොනව කියන්නද? පොඩි එකා තමයි දැන් මගේ පණ. සත්තයි මම ඌව හොඳ තැනකට ගෙනාවට පස්සේ මේ රස්සාව අතාරිනවා මහත්තයෝ. මේක මහත්තයා හිතන විදිය සුකෝපභෝගී රස්සාවක් නෙමෙයි. රුපියල් 5000ක් අතට ගන්න අපි කරන දේවල් මහත්තයලා දන්නව නම් සමහර හොලවාලියෝ ඔවුන්ගේ අමුතු අවස්ථාවල් වලට අපිව පාවිච්චි කරන්නේ. ඒ අස්සේ අපෙන් වේවැල් පාර කාලෙ තෘප්තිමත් වෙන උන් ඉන්නවා. එක එක් දවසක් සිගරට් එකකින් මගේ පපුව පිච්චුවා. ඒත් මම ඉවසුවා ඔබට වැඩිපුර ගැවෙන එකක් නිසා. අපිට මේව කියන්න කිසිම කෙනෙක් නෑ මහත්තයෝ. දෙපාරක් මම පොලිසියට මාට් වුණා. ඒත් අන්න කියන අය මාව කොහොම හරි බේරගත්තා. අදටත් මම හැඩට ඉන්න එක දෙයියෝ දුන්න තෑග්ගක් තමයි. ඇය අඬනවා. ඇගේ ඇස් කඳුළු වලට පෙඟෙනවා. හරියට සාගරයක් හා සමානව පිටාර යනවා. දෙහාමුදුරුවනේ ඇය නම් මහාම මහා අරුම පුදුමයකයක්. මම වෙලාවකට මේ පැත්තේ රෝන්ද ගහලා අර මහත්තයව හොයනවා. මට වැඩියෙන් මාතරේ කරපු කෙනා අර මම කියපු ටෙලිනාට්‍ය නළුවා. මම එයාව හොයන්න ගන්නවා. මොකද මාව හොයාගෙනන කිසිම කෙනෙක් ඒ තරම් විදිහේ මට ලෙන්ගතු වෙලා නැහැ. ඒක කියාගන්න බැරි තරම් අමුතු ආදරයක් තෝ කියලා වෙලාවකට හිතෙනවා. මාව හොයාගෙන එන දහස්සක් දෙන අතරේ මගේ හිතේ රැඳුණු එකම එක ඡායාව අනේ මහත්තයා වුණා. මම දන්නේ නැහැ. මට හිතා ගන්නත් බැහැ ඇයි එහෙම උනේ කියලා. හරියට
අයියාගෙන තමන්ගේ නංගේ පරිස්සම් කරනවා වගේ අයියාගෙන තමන්ගේ නංගේගේ අඩුපාඩු හොයලා බලනවා වගේ හරියට ආදරණීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතිය පරිස්සම් කරනවා වගේ ඒ පෙම්වතියගේ අඩුපාඩු හැම එකක්ම හොයලා බලනවා වගේ ඒ පෙම්වතිය ලස්සනට ආදරෙන් පරිස්සම් කරන්න බලනවා වගේ ඒ මහත්තයා මන් දිහා බැලුවේ ඒක හරි පුදුමාකාරයි මට කවමදාකවත් එහෙම සෙනෙහසක් එහෙම ආදරයක් එහෙම ආරක්ෂාවක් ලැබිලා නැහැ මගේ පවුලේ ඉන්නේ මම විතරයි මට සහෝදරයෙක්ගේ ආදරයක් ලැබිලා නැහැ මට පෙම්වතෙක්ගේ ආදරයක් ලැබිලත් නැහැ මගේ නැන්දගේ පුතා කරෙත් මගේ ජීවිතේ හේතුවවත් නැති විදියට අකාලේ විනාශ කරලා දාපු එක ඒ තිරසනාගෙන් මගේ බඩට දරුවෙක් ආපු වෙලාවේ ඒ තිරසනා හැදුවෙම ඒ දරුවා නැති කරලා දාන්න දෙයනේ මම මොන හිතකින්ද මගේ බඩට ආපු ඒ දරු පෙටියව නැති කරන්නේ ඒ දරු පෙටිය හැම තිස්සම විලාප දෙනව වගේ දැනෙනවා අම්මේ මාව ආරක්ෂා කරන්න කියනවා වගේ ඒ වේදනාව වචන වලින් විස්තර කරන්න බෑ කොහොමුණත් මම මේ පෞකාරියගේ පෞකාර වැඩේට අවනත වුනේත් නැහැ අවසානයේදී මට මගේ පුංචි පොත පැටිය ලැබුණා දැන් මගේ මුළු ජීවිතේම මගේ පුංචි පොත පැටිය විතරයි ඒ තමයි මගේ ජීවිතේ එයාවත් බලාගෙන අපේක පවුලක් විදියට සතුටින් ජීවත් වෙන්න තමයි මං හින්න බලන්නේ මේක කරලා හම්බ කරන සල්ලි වලින් තමයි මම්මගේ දරුවව නඩත්තු කරන්නේ ගොඩක් අය කියයි ඔය තිරසන් සල්ලි වලින් දරුවව නඩත්තු කරන්න එපා කියලා. ඒත් මම කියලා වෙන මොනව කරන්නද ලැබිච්ච දේ කරගෙන යනවා. හැබැයි මගේ පුතා ලොකු වුණ දවසට නම් මම මේක කරන්නේ නැහැ. සත්‍යයි මම මේක පොරොන්දු වෙනවා. මොකද දරුවගේ අනාගතේ එයා හොඳට ඉගෙනගෙන එයා ලොකු මහත් වෙලා හොඳ රස්සාවක් කරලා එයා එයාගේ අම්මව ආදරෙන් බලාගනීවි. මගේ පුතා ගැන මට ලොකු විශ්වාසයක් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මං එයාට ගොඩක් ආදරේ. ඒ තමයි මගේ ජීවිතේ පණ. මගේ අම්මා මං කරන රස්තාව දන්නේ නැහැ. ඒ වුණාට මං එයාවත් බලා ගන්නවා. මගේ අම්මා මගේ දරුවත් හරි පරිස්සමෙන් බලා ගන්නවා. මගේ දරුවට තාත්තනෙත් අඩුව දැනෙන්න අම්ම දෙන්නෙත් නැහැ. ඒ අඩුව මම දැනෙන්න දෙන්නෙත් නැහැ. එයා එයාගේ ජීවිතේ හරි පාර හොයාගෙන දවසක හොඳ තැනකට ගිහිල්ලා අම්මවයි අච්චිවයි දෙන්න මාතරෙන් බලාගනී. මොකද මගේ ජීවිතේ තියෙන එකම බලාපොරොත්තු මගේ පුතා විතරයි. වෙන බලාපොරොත්තු කිසිම දෙයක් නැහැ. ගොඩක් අය තමන්ගේ කුසට නොදෙනවත් කමෙන්ට් හව දරුවෙක් ආපු ගමන්ම ඒ දරුවා විනාශ කරන්න මාන බලනවා. ගොඩක් පෙම්වතුනුත් එහෙමයි. ඒ දරුවා අර කුස ඇතුළින්දනේ විලාප දෙන හැඬ ඇහිද්දී කොහොමද දෙයියනේ අම්ම කෙනෙක් එහෙම කරන්නේ. මම ඉල්ලන්නේ මේ සමාජයේ කවුරුවත් ඒ වරදනම් කරන්න එපා. ඒ දරුවට ජීවිතේ ලබා දෙන්න. ඒ දරුව හදාගන්න බැරි නම් දරුව නැති අයෙකුට දෙන්න. කවදාවත් අහිංසක දරුවෙක්ගේ ජීවිතයක් නම් නැති කරන්න හේනකින්වත් හිතන්නේ නැ. මම කිව්වා නේද මම අර මහත්යව හොයනවා කියලා. මට වැඩියෙන්ම ආදරේ කරපු කෙනා එයා කවදාවත් එයා ඉන්න තැනක් මට කිව්වෙවත් නැහැ. මම කොහොම එයා කරපු උදව් අමතක කරන්නද? මට හිතෙනවා මේ මොහොතේත් එයා කොතනකින් හරි මතුවේ කියලා. මම ප්‍රාර්ථනා කරනවා ආයේ කවදම හරි දවසක එයා මට මුණ ගැහෙන්න කියලා. ඒ බලාපොරොත්තුවත් තියෙනවා. අවසානයේ මම එයාට නමක් හොයාගත්තා. ස්වර්ණ. ඒ නම එයාට කැළපෙනවද කියන්න මම දන්නේ නැහැ. ඒත් දැන් ඉඳන් මේ කතා නායිකාවට මම ස්වර්ණ කියලා කියන්නම්. ගණිකාවක් වුණත් ඇයත් මවක්. ඇය කරන්නේ වැරදි රස්සාවක්, වැරදි ක්‍රියාවක්. ඒත් ඇය සමාජයට ආදර්ශයක් දුන්න මවක් වෙනවා මේ කතාවේදී. අහම්මෙන් ඇගේ කුසට ආපු දරුවා ඒ නැන්දගේ පුතා අතින්. නැන්දගේ පුතා මේ දරුව නැති කරන්න කියලා ඇයට ඇවිටිලි කරද්දිත් ඇය ඒ දරුව නැති කරන්නේ නැහැ. මොකද දරුවෙක් ජීවිතේ වටිනාකම ඇය දන්න නිසා. ඇය ඒ දරුව හදා ගන්නවා, රැක බලා ගන්නවා. ඉතින් ඇය මොන වැරැද්ද කරත් අවංකෙන්ම ඇය ආදරණීය මවක් නේද? ඉතින් මේ වීඩියෝවෙන් ඔබේ යම් තැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.